මේ වීඩියෝ එක බලන්න වාගේ ෆෝන් එක චාර්ජ් කරපු ගමන් ඉක්මනටම බැටරි බහිනවද? එහෙනම් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට සුපිරිම සුපිරි විසඳුම් 8ක්. ඉතින් තවත් මොකටද පරක්කු වෙන්නේ? අපි යමු පට්පට් ගාලා අද වීඩියෝ එකට. ඔයාලාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරද්දී නිතරම වගේ ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් එක අඩුවෙන් තියාගන්න බලන්න. මේක ඔයාලගේ බැටරි එක ඩ්‍රේන් වෙන එක නවත්තන්න බොහෝ දුරට උපකාරී වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ෆෝන් එකේ තියෙනවනම් ඔටෝ බ්‍රයිට්නස් කියන ඔප්ෂන් එක අන්න ඒකත් ඔන් කරලම තියාගන්න. ඊළඟ මෙතෙන්ඩ එක තමයි ඔයාලගේ ෆෝන් එකේ බැටරි සේව මෝඩ් කියන එක ඔන් කරලා තියාගන්න එක. ඉතින් මේකෙන් ඔයාගේ ෆෝන් එකේ ඇතුලේ රන් වෙන අනවශ්‍ය ඇප්ස් ඕෆ් කරලා බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසර්ස් ටික අඩු කරලා බැටරි එක ඩ්‍රේන් වෙන එක අඩු කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆෝන් එකේ බැටරි සේව මෝඩ් එක ඔන් කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අපි ගොඩක් දෙනෙක් Wi-Fi, Bluetooth, GPS, මොබයිල් ඩේටා වගේ දේවල් පාවිච්චි නොකරන වෙලාවටත් ෆෝන් එකේ මේ කනෙක්ෂන්ස් ඔන් කරලා තියන් ඉන්නවා. ඉතින් මේ විදිහට ඔයාලගේ කනෙක්ෂන්ස් ෆෝන් එකේ පාවිච්චි නොකරන වෙලාවටත් ඔන් කරලා තියන් ඉන්න එකත් ඔයාලගේ බැටරි ඉක්මනටම බහින්න හේතු වෙනවා. ඒ නිසා මේ වගේ ඔප්ෂන්ස් පාවිච්චි කරන්නේ නැති වෙලාවට පුළුවන් තරම් ඔෆ් කරලා තියාගන්න. ඔන්න මම ඔයාලට අද අරගෙන ආපු හතරවෙනි ටිප් එක. ඔයාලගේ ෆෝන් එකේ ඩාර්ක් මෝඩ් එක පුළුවන් තරම් ඔන් කරලා තියාගන්න. විශේෂයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක OLED ස්ක්‍රීන් එකක් නම් අනිවාර්යයෙන්ම ඩාර්ක් මෝඩ් එක ඔන් කරලා තියාගන්න එක බැටරි එක ඩ්‍රේන් වෙන එක අඩු කරගන්න පුළුවන් සුපිරිම සුපිරි ක්‍රමයක්. හයි, ඔයාලා සතික්ෂර කියලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවද? සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න. අසහිතේ හරි යාළුවනේ. ඔන්න අද අපි කතා කරන පස්සෙනි ටිප් එක. ඇත්තට මේක අපි ගොඩක් දෙනෙක් නොහිතන විදිය දෙයක්. අපේ ෆෝන් එක අධික උෂ්ණත්වයේ සහ සීතල සහිත කාල ගුණයන්වල අපි පාවිච්චි කරනකොට අපේ බැටරි එකේ චාර්ජ් එක ඉක්මනටම අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ පරිසර තත්ත්වයන්ගේ අපේ ෆෝන් එක පාවිච්චි නොකරන තරමට අපේ බැටරි එක සේව් කරගන්න අපිට පුළුවන්. අපි හැමෝම අපේ ෆෝන් එකේ නොටිෆිකේෂන්ස් බොහෝ වෙලාවට ඔන් කරලා තියාගෙන ඉන්නවා. හැබැයි අපි නොහිතන කාරණයක් මේක අස්සේ සිද්ධ වෙනවා. මේ විදිහට නොටිෆිකේෂන්ස් ඔන් කරලා තියද්දී ගොඩක් නොටිෆිකේෂන්ස් අපේ ෆෝන් එකට එනවා. එතකොට නිතරම වගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් ඇන් ඕෆ් වෙනවා. ඉතින් මේකෙදි අපේ ෆෝන් එක ඇතුලේ පාවිච්චි වෙන මෝටරයක් තියෙනවා. මේ මෝටරේ ඔන් ඇන් ඕෆ් වෙනවා නිතරම නොටිෆිකේෂන්ස් ඔන් කරලා තියෙන හින්දා. හැබැයි ඔය නොටිෆිකේෂන්ස් ඕෆ් කරොත් මේ මෝටර එකට යන බැටරි යූසේජ් එක අඩු වෙනවා. ඒකෙනුත් අපේ බැටරි එක ඩ්‍රේන් වෙන එක අපිට ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆෝන් එකේ නොටිෆිකේෂන්ස් එනකොට වයිබ්‍රේෂන්ස් වගේ ඉෆෙක්ට්ස් ඔන් කරලා තියෙනවනම් ඒවත් ඕෆ් කරලා තියාගන්න. මේ ඔන් කරලා තියාගත්තොත් අපේ ෆෝන් එකේ බැටරිය චාර්ජ් කරලා තියෙදී බලාගෙන ඉද්දිම බැටරි බහිනවා. හරි යාළුවනේ, අද මම කතා කරන හත්වෙනි ටිප් එක. ඔයාලගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ටයිම් එක පුළුවන් තරම් තප්පර 15ක් තප්පර 30ක් ඇතුලේ තියාගන්න. මේ ඩිස්ප්ලේ ටයිම් එක කියලා මම කිව්වේ ඔයාගේ ෆෝන් එක ඔන් කරාට පස්සේ ඔටෝ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්න යන කාලය. ඉතින් මේක අඩු කරනවා කියන්නේ අපේ බැටරි එක චාර්ජ් කරාට පස්සේ බහින එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අද මම ගෙන ආපු අවසාන ක්‍රමය අපේ බැටරි එක රකගන්න පුළුවන්, අපේ බැටරි එක චාර්ජ් කරාට පස්සේ බහින එක අඩු කරගන්න පුළුවන්, අපි කවුරුත් නොහිතන වැඩක් තමයි ඔයාලට මම අටවෙනියට අරගෙන ආවේ. අපේ ෆෝන් එකේ OS එකට වගේම ඇප්ස් වලට විවිධ අප්ඩේට්ස් එනවා. හැබැයි ගොඩක් දෙනෙක් මේවා ගැන නොසලකා හැරලා මේ අප්ඩේට්ස් අප්ඩේට් කරන්නේ නැහැ. හැබැයි දන්නවද යාළුවනේ, ඔයාලගේ ෆෝන් එකේ OS එක සහ ඇප්ස් නිතරම අප්ඩේට් කරලා තියාගන්න එකත් ඔයාලගේ බැටරි ලයිෆ් එක ඉන්ක්‍රීස් වෙන්න බලපානවා. මේක කොහොමද වෙන්නේ? හිතන්න ඔයාලගේ තියෙන ඇප් එක පරණ වර්ෂන් එකක්. ඒ නිසා මේ පරණ වර්ෂන්ස් වල බැටරි යූසේජ් එක වැඩි. හැබැයි අලුත් අප්ඩේට් එකකින් ඒ ඇප් එකේ හෝ ඒ OS එකේ හෝ ඩිවලොපර්ස්ලා මේ බැටරි යූසේජ් එක අඩු වෙන්න ෆීචර්ස් හදලා තමයි මේ අප්ඩේට් එක එවන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ OS එකේ සහ ඇප්ස් වල අප්ඩේට් අනිවාර්යෙන්ම අප්ඩේට් කරලා තියාගන්න. මේකෙන් ඔයාලගේ බැටරි එක චාර්ජ් කරපු ගමන් බහින එක ගොඩක් දුරට ආවම කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මම අද ඔයාලට අරන් ආවි ගොඩක් වටිනා ටිප්ස් 8ක්. ඉතින් මේ ටිප්ස් 8 ගැන ඔයාලා කලින් දැනගෙන හිටියද? ඒ වගේම මේ ටිප්ස් 8ට අමතරව ඔයාලා දන්න තව මොනවා හරි ක්‍රම තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඒව සඳහන් කරන්න. ඒව අපේ වීඩියෝ බලන අනිත් යාළුවන්ටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
ඒවගේම චැනල් එක තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහල තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එකත් එක්ක දිගටම ජොයින් වෙලා ඉන්න. එහෙනම් යාළුවනේ තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.